ආයි බොවන් ආදරණීය දරුවනේ මං සුදානම් ඉන්නේ තවත් මේ වීඩියෝ එක කරන්න මේක විශේෂයෙන් දෙමාපියෝ කීප දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා මේ දරුවන්ටත් හදන්න අවස්ථාව දෙන්න සර් කියලා ඒ නිසා මම මේකේ ඔයාලට අවස්ථාව දෙනවා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා හරි ගමන්නේ මේ පෑනකුයි නැත්නම් පැන්සලකුයි කොලේකුයි අරගෙනම ලෑස්තිද දරුවනේ හොඳයි එහෙනම් අපි බලමු මේ ගිහිල්ලා කෙලිම ප්‍රශ්නෙට බලන්න පළවෙනි ප්‍රශ්නෙට අපි යන්න හදන්නේ මේකේ පුතේ අපි ඉස්සෙල් ප්‍රශ්නේ තේරුම් ගමු එකලංග පිහිටි සංඛ්‍යා 3ක එකතුව එකලංග පිහිටි සංඛ්‍යා 3ක් කියන එක අපි තේරුම් ගමු ඉස්සෙල් 1 2 3 නැත්නම් 4 5 6 7 8 9 අපි දන්නේ නැහැ කොහෙද කියලා මේ වගේ මේවා තියෙන විශේෂ තත්ත්වය අපි ඉස්සෙල් අල්ලගමු මේ එකට එකක් එකතු කරලා බලන්න දෙක එනවා නේද කියලා එකට දෙකක් එකතු කරලා බලන්න එකයි දෙකයි තුන නේද කියලා ඊළඟ හතර ගාවට ගිහිල්ලා බලන්න හතරට එකක් එකතු කළාම පහ එනවා නේද කියලා හතරට දෙකක් එකතු කරන්න බලන්න හතරයි දෙකයි හය නේද කියලා හතට එකක් එකතු කරන්න බලන්න හතයි එකයි අට නේද කියලා හතට දෙකක් එකතු කරන්න හතයි දෙකයි නමයි මෙන්න මේ ස්වභාවයේ එකලඟ පිහිටි සංඛ්‍යාවල තියෙනවා දරුවනේ ඕක අපි ප්‍රයෝජනට අරගෙන ඕක ප්‍රයෝජනට අරගෙන මේ වැඩේ කරන්න පුළුවන් අපි අර සංඛ්‍යා තුන මෙන්න මෙහෙම ගන්නවා පළවෙනි එක දන්නේ නැහැ අපි බෝලයක් අඳිනවා අපි ෂුවර් එකනම දන්නවා මීට වඩා එකයි ඊළඟ එක වැඩි කියලා ඒ නිසා බෝලෙට එකක් එකතු කරනවා ඊළඟ එක අපි දන්නවා ෂුවර් එකනම් මෙයාට වඩා දෙකයි වැඩි කියලා ඒ නිසා අපි බෝලෙට දෙකක් එකතු කරනවා ඔන්න ඔය තත්ත්වයෙන් එකලඟ පිහිටි සංඛ්‍යා තුනක් තියෙන්නේ දැන් ඔය තුනේ එකතු 93ක් කියලා කියනවනේ ඔය 93ෙන් අපි කරන්නේ මේ වැඩිපුර එක දෙනවා මේ දෙකක් දෙනවා රුබන් දෙකයි එකයි තුනක් නේද කියලා එහෙනම් 93ෙන් අර දීපු තුන අයින් කරනවා කී දේතෝට එන්නේ 90යි මෙන්න මේ 90 අර බෝල තුනට බෙදනවා එතකොට ගානට මේ සංඛ්‍යා තුන අපිට ලැබේ 93ට තමයි බෙදන්න තියෙන්නේ 90 බෙදන්න තියෙන්නේ 3ට ඔන්න 90 අපි බෙදනවා 3ට බලන්න 9ට 3යි 3යි නේද කියලා 3යි 6යි 9යි කියලා බලන්න 9 අයින් වෙනවා බිංදුව ගේනවා බිංදුවට 3යි බිංදුවයි 30යි අන්න පුතේ මේ බෝලේ 30යි ඊළඟ 30යි 1යි ඒතර 31 වෙනවා ඊළඟ 30යි 2යි ඒතර 32 වෙනවා ඔන්න සංඛ්‍යා තුන ආවා අපිට ගාණ්ඩ තුනේ 93ක් තියෙනවා 30 31 32 අපෙන් අහනවා එම සංඛ්‍යා තුනේ විශාලම සංඛ්‍යාව සොයන්න විශාලම සංඛ්‍යාව 32 අපි 32 කියලා ලියනවා ඒක මොකද්ද උදේ ස්වභාවය ළඟ ළඟ පිහිටි සංඛ්‍යා නම් පළවෙනි එක එකක් ගත්තම ඊළඟ එක එකක් වැඩි ඊළඟ එක දෙකක් වැඩි ඒ අනුව තමයි අපි අර කටු සටහන හැදුවේ දැන් මොන ඊළඟ ගන්නවා පුතාට දෙනවා පුතා ඒක හදන්න මේ සටහන අඳින්නකො මෙන්න මේ කියවලා කියවමු අපි දෙන්න එක එක ළඟ පිහිටි සංඛ්‍යා 4ක දැන් ඔයා 4ක් හදන්න ඕනේ ආ එකතු 86ක් නම් ඔක හදන්නකො සංඛ්‍යා 4 සංඛ්‍යා 4 හදන්න කටුවේද කොලේ වල බලන්න පුතා පළවෙනි එක බෝලේ ඊළඟට බෝලේ එකයි ගත්තද කියලා. ඒ දෙවෙනි සංඛ්‍යාව. බලන්න ඊළඟ බෝලේ දෙකයි ගත්තද කියලා. ඔය තුන්වෙනි සංඛ්‍යාව. ඊළඟ තව එකක් වැඩි වෙන්න ඕනේ බෝලේ තුනයි. දැන් බලන්න ඔය වැඩිපුර ටික දෙන්නකෝ අර 86යි. මෙතෙන්ට එකයි මෙතෙන්ට දෙකයි තුනයි මෙතෙන්ට තුනයි හයයි 86න් හය අයින් කරන්න අයින් කළා බෝල හතරට බෙදන්න දැන් ඔය 80 බෝල හතරේ. ඇයි වැඩිපුර දෙන්න ඕනේ ටික අයින් කරන්නේ අපි ටික දීලා ඉවරයි දැන්. දැන් 80 තමයි දෙන්න තියෙන්නේ.
බණ්ඩ අටර හතරය දෙකයි අටයින් වෙනවා බිින්දු වෙනවා බිින්දුවට හතරය බලන්න බිින්දුවයි දැන් පුතේ බෝල හතරට විස්ස විස්ස දීගෙන ගියන් සංකේතයක ඇදී 80 ගානට විස්ස විස්ස දීගෙන ගියන් හරි පළවෙනිය 20යි දෙවෙනිය 20යි 1යි 21යි 20යි 2යි 22යි 20යි 3යි 23යි ඔයිටික උතුරුත් ගානට 86 එනවා එනකොට සංඛ්‍යා හතර ආවා 20 21 22 23 අපෙන් ගන්න එම සංඛ්‍යා හතරේ විශාලම සංඛ්‍යාව සොයන්න 23 උත්තරේ 23 ඊළඟ එකත් මම චූටි වෙලාවක් දෙන්නම් පුතා බලන්න මේ ඊළඟ පොඩි වෙනසක් කළා ඒකේ අර කටු සටහන කරන්න පුළුවන්ද බලන්න කියවුම අපි වුණා එක ළඟ පිහිටි ඉරට්ටේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා නම් මොකද වෙන්න ඕනේ කියලා කල්පනා කරනවා මම උදව්ව කරන්න 2 4 6 නැත්නම් 8 10 12 දෙකෙන් දෙකන යන්නේ නේද නැත්නම් 16 18 20 22 දෙකෙන් දෙක යන්නේ එතන මෙයාට වඩා ඊළඟ දෙකක් වැඩි වෙන්න ඕනේ ඊළඟ තව දෙකක් කියන්නේ හතරක් වැඩි වෙන්න ඕනේ. මෙතන ඊට සංඛ්‍යා පහක් තියෙනවා. ඊළඟ සංඛ්‍යා පහ දැන් අර රූප ඇසුරෙන් ලියමුකෝ. බෝලේ පළවෙනි එක. බෝලෙට එකතු වෙන්න ඕනේ දෙකක්. දැන් බෝලෙට එකතු වෙන්න ඕනේ හතරක්. තුන්වෙනි සංඛ්‍යාව. දැන් බෝලෙට එකතු වෙන්න ඕනේ තව දෙකක් වැඩිලා හයක්. හතරවෙනි සංඛ්‍යාව. දැන් බෝලෙට එකතු වෙන්න තව දෙයක් වැඩි වෙන්න අටක්. දෙම්බලන වැඩිපුර ටික ඉස්සෙල්ලා දෙන්න 100ෙන් දෙනවා ගැන අඩු වෙනවා බලලා කොච්චරද කියලා අඩු කරලා බෝල පහට බෙදා ගන්න හරි චුට්ටනවත්තල බලන්න සර් එක මේ දෙක දෙන්න ඕනේ මේ හතර දෙන්න ඕනේ හතරයි දෙකයි හයයි මේ හය දෙන්නත් ඕනේ හයයි හයයි 12යි මේ අට දෙන්නත් ඕනේ 12 8යි 20යි එහෙනම් 100ෙන් අපි 20ක් ඉස්සෙල්ලම දෙනවා දීලා තියෙන දැනට අයින් කරන්න 100ෙන් 20ක් බින්දුවෙන් බින්දුව බින්දුවයි බින්දුවෙන් දෙකක් බෑ 10ෙන් දෙකක් 8යි ඔය 80 දරුවනේ අර බෝල පහට දෙනවා එතකොට ගාන සංඛ්‍යා ටික ඇදී දැන් ඉස්සෙල්ල එක එක ගියේ එක ළඟ පිටි සංඛ්‍යා නිසා ඉරට්ට යන්නේ දෙක දෙක එච්චරයි විශේෂත්වය දැන් මේ 80 මේ බෝල පහට මේ එකයි දෙකයි තුනයි හතරයි පහයි පස් දෙනාට බෙදලා දෙමු අටට පහව එකයි නේද බලන්න පහයෙන් කරනවා තුනක් ඉතුරුයි බිංදුව කියනවා තියට පහව බලන්න මතේ පහයි 10යි 15 කියලා හයයි නේද අන්න 16යි ওই බෝලයක් දැන් 16 16 ඔක්කොම දීගෙන යන්න එතකොට ගානට සංඛ්‍යා ටිකේ 16 16 දෙන්නේ අපි ওই බෝලේ 16යි මේක 16 2යි 18යි ඒවත් ලියමු අපි ඔන්න මෙතන 16යි 4යි 20යි මෙතන 16යි 6යි 22යි මෙතන 16යි 8යි 24යි අනුබන් ඉරට්ටේ ආව ලස්සනට පහ අපෙන් අහන්නේ එම සංඛ්‍යාවල තුන්වන සංඛ්‍යාව පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා උත්තරේ 20 උත්තරේ 20 එතකොට ඔයාලට පැහැදිලි නේද? නිකන් අපි ගණන් කරන සංඛ්‍යා නම් එක ළඟ පිටනම් එක එක වැඩි වෙන්නේ. ඉරට්ට නම් දෙක දෙක. ඒ අහන එකට අපි ගලප ගන්නවා එච්චරයි. හොඳයි දරුවනේ එහෙනම් මේ ඔයාලට මම මගේ ටෙලිෆෝන් නම්බර් එකත් කියන්නම්. 071 එකයි මම ලියා ගන්න. 81 34 401. 071 81 34 401. මගේ ඔන්ලයින් තියෙනවා පුතේ දැන් 2023 ලියන පහේ දරුවන්ටත් තියෙනවා ඊළඟ 2024 ලියන දරුවන්ටත් තියෙනවා දැනට පටන් අරන් 2025 ලියන දරුවන්ට දැන් පටන් ගන්න ඉන්නවා ඉස්සරහා පුතාලට පුළුවන් මගේ ඔන්ලයින් වලට සම්බන්ධ වෙනවා නම් මේ නම්බරේට මේ WhatsApp මැසේජ් එකක් එවන්නු එතකොට ඒකට සම්බන්ධ කරගත්ත හැකි හොඳයි එහෙනම් අපි පුංචි පැටවුනේ ඔබ 3 4 5 පන්තිවලද ගණිත ගැටලු හරි ලේසියි.
බස්නායක සර් එක්ක එකතු වන්න. 2020 ලංකාවේ දෙවනියා සහභාගී වූ ඔන්ලයින් පන්තියට සහභාගී වෙන්න ඔබත් එන්න. නවීන තාක්ෂණය සමග මුසු කර කෙටි ක්‍රම ඔස්සේ විෂය නිර්දේශයේ ආවරණය කරමින් ඔබට තනිවම ගැටලුවක් විසඳීමට හැකියාව ලබා දීම බස්නායක සර්ගේ විශේෂත්වයයි. ලංකාවේ වැඩි පිරිසක් නරඹන YouTube චැනලයෙන් ඔබ දකින බස්නායක සර්ගේ ඔන්ලයින් පන්ති සඳහා සහභාගී වීමට තිරයේ දිස්සන 0741813401ට හෝ 0751585754 අංකවලට අමතන්න.